ශාන්තිය කරගන්න බැරුව ගියා. ඒකට හේතුනේ අපතන සභාපතිතුමා මේගම්තුමා මතක් කරපු විදිහට අපේ රටේ පවතින යම් යම් අවිනිශ්චිතතාවයන් ඒක සංස්කෘතික බලවංගලයක විතරක් නෙමෙයි සාමාන්‍ය අපේ පෞද්ගලික ජීවිත ගතත් අපේ බොහෝ දේවල් විද්‍යාත්මක පදාරණ අප්‍රිය වුණා මේ භෞතික පක්ෂයත් එක්ක. කෙසේ වෝ වේවා අපි නිලධාරීන් විදිහට පෞද්ගලික මාස කිහිපය තුළ කරපු වැඩසටහන් ගැන ඔබට යම් දැනුවත් කිරීමක් කරන්නත් අවශ්‍යයි. සංස්කෘතික දෙපාර්තමේන්තුවේ මූලික තේමා පාඩයන් වශයෙන් අපිට තියෙන්නේ නියුණු හැදුණු පිරුණු සොඳුරු මිනිසුන්ගෙන් දේශයක් ගොඩනැගීම, අනිත් පැත්තෙන් සංස්කෘතිය අපේ කලාව සංරක්ෂණය ප්‍රවර්ධනය සහ ප්‍රචාරණය මේවා තමයි අපේ අරමුණු වශයෙන් තියෙන්නේ ඔබත් මගේ. මොකද අපි සියලු දෙනාම සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මගින් ආවරණය වෙන නිසා. එතකොට පෞද්ගලික කාල සීමාව තුළදී තියෙන නොයෙකුත් බාධක ඒ ප්‍රශ්න සියල්ල අතරේ සහ අපට කිසිදු ප්‍රතිපාදනයක් නොමැතිව අපි වැඩසටහන ගණනාවක් කළා. සමහර වැඩසටහන් වලට බල මණ්ඩලයේ අය කීප දෙනෙක් සම්බන්ධ වුණු අවස්ථාවක් තිබුණා. විශේෂයෙන් අපි ඔබ දන්නවා මේ පවතින පීඩනකාරී වාතාවරණය තුළදී සමාජයේ සියලුම ශේෂ්ඨ සියලුම අංශ සියලුම ස්තරයන් යම් යම් මානසික වියවුලකට මානසික පීඩනයකට අපේක්ෂා භංගත්වයකට පත් වෙනවා. අපි ඔකේ වැරදිකාරණේ කවුද නිවැරදිකාරණේ කවුද කියන හොයනකට වඩා මේ හදාගත්න සමාජයේ අපට පුළුවන් කොටසක් වෙනුවෙන් යම් දෙයක් කිරීම අරමුණු කරගෙන අපි පහුගිය කාල සීමාවේ වැඩසටහන් ගන්නාවක් තරා විශේෂයෙන් පාසල් කේන්ද්‍ර කරගෙන අපි පාසල් දරුවන් විශේෂයෙන් දරුවන්ගේ මානසිකත්වයේ වඩා නදා සිට වීම අත්‍යවශ්‍ය දෙයක්. ඒ තාක්ෂණික මොකද අපි සියලු දෙනාගේම වගකීමක් වෙනවා, කාලීන වගකීමක් වෙනවා. ඒ නිසා පාසල් කීපයකම වැඩසටහන් කරත් අවසාන වැඩසටහන ප්‍රවෘත්ති දූරපිටියේ ඥානෝදය විද්‍යාලයේ උසස් පෙළ දරුවන් වෙනුවෙන්. ඒ වගේම ඔය අතරේ පෙර පාසල් ගුරුවරු වෙනුවෙන් විවිධ සමාජ සංවිධාන වෙනුවෙන් වැඩිහිටි සංගමයේ වෙනුවෙන් වැඩසටහන් ගොඩක් කරද්දී සමාජ ඒවාට අපි සක්‍රීය දායකත්වයේ දැක්වුවා. ඒ අතරේ විශේෂයෙන් සඳහන් කරන්න ඕන අපි මාතෘ සායන මුල් කරගෙන ගෙබිණි මාතාවරුන්ට මෞර්ගුණ පිළිබඳව වැඩසටහන් පැවැත්තුවා. සමහරයි සහභාගී වුණා. ඒ වගේම අපි ඊටාම දෙලිඳු පීඩනකාරී තත්ත්වයට පත්ව සිටින ග්‍රාම සේවා වසමක් තෝරාගෙන ඒ වසමේ දරුවන්ට මේ ග්‍රාමධාරීගේ ඇතිහත් වීම, ඒගොල්ලන්ගේ